සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමති නැවත වතාවක් ඔබේ හදවතට ස්වාමින් වහන්සේගේ ස්පර්ශයේ උන්වහන්සේගේ වචනේ අරගෙන ඉන්නට උන්වහන්සේගේ වචනේ තුල මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ මාක් දෙකේ පටන් ගද්දී අංශ භාග රෝගියෙකු සුව කිරීම ගැන අපි දකිනවා. උන්වහන්සේ කපර්නවුමට ඇවිල්ලා කොහොමද ඒ ගෙදරකට ගිහිලා කියලා දේශනා කරමින් ඉන්නකොට වචනේ බෙදාගෙන මේ උන්වහන්සේගේ ජීවිත අත්දැකීම් බෙදා ගන්නකොට එතෙන්ට කොහොමද අංශ භාග රෝගියෙකු අරගෙන එන්නේ? කවුද අරගෙන එන්නේ? අරගෙන එන්නේ පුද්ගලයෝ 4 දෙනෙක්. ඒ පුද්ගලයා පණ නැතුව ඔහෙ පරණැලක් වගේ වැටිලා ඉන්නවා දකින්න මේ පුද්ගලයාට බෑ. හැක්කුමක් තියෙනවා. දරන්න බෑ ඒ වේදනාව. ඉතින් ඒක නිසා මේ පුද්ගලයේ 3 දෙනා 4 දෙනා මේ උස්සගෙන ඇවිල්ලා තමයි මේ පුද්ගලයාව යේසුවපත් කරන ඒ ක්‍රියාවලියට ජේසුව මුණ ගැහෙන අත්දැකීමට අරගෙන යන්නේ. ඉතින් අපි දකිනවා මෙන්න මේ පුද්ගලයෝ 4 දෙනා ගැන ජේසු of course he healed the person. අපි මේ පුද්ගලයන් 4 දෙනා දිහා බැලුවොත් ඒගොල්ලන්ට මිෂන් එකක් තිබුණා මෙතනදී. දූත කාර්යයක් තිබුණා. අවශ්‍යතාවයේ ඒ අය දැක්කා. දැකලා ඒකට පිළිතුරු දුන්නා. අවශ්‍යතාවයේ දැකලා තව කෙනෙකුගේ දුක දැකලා බයිපාස් කරලා යන පාස් කරගෙන ඔයie දැක්කේ නෑ වගේ යන අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. නමුත් මේ 4 දිනාට අවශ්‍යතාවයේ දැකලා නිකන් ඉන්න බෑ. අවශ්‍යතාවයට ඒගොල්ලන් ක්‍රියාකාරී වෙන්නට පටන් ගන්නවා. මේ අවශ්‍යතාවය තුළ ඒක නිසා තමයි උස්සගෙන ගිහිලා මේ අවශ්‍ය දේවල් මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඒ අය තුළ අවශ්‍යතාවය දැක්කම ඒකට පිළිතුරු දෙන්න හැකියාවක් ලැබුණා වගේම ඔවුන් තුළ ඒ ක්‍රියාකාරී වෙච්ච බව ඒ මිෂන් එක සාර්ථක වෙනවා. මොකද ඒ සාර්ථක වෙන්නේ කොහොමද සාර්ථක වෙන්නේ? උස්සගෙන යන්නේ කා වෙතරත් නෙමෙයි, මේ පුද්ගලයාව අරගෙන යන්නේ කර තියාගෙන අරගෙන යන්නේ දෙවියන් වෙතට, ගැලවීම වෙතට, සුවය වෙතට තමයි අරගෙන යන්නේ. මොකද මේ පුද්ගලයන් 4 දෙනා දැනගෙන හිටියා ජේසුර කරන්න පුළුවන් කාර්යය. ජේසු වත ගන්න වැඩේ හරියනවා. ඉතින් ඒක නිසා අපේ මට්ටම තුළ, අපේ දූත කාර්යය තුළ, අපේ මිෂන් එක තුළ අපිට කරන්නට තියෙන්නේ ඒ අවශ්‍ය පුද්ගලයන්ව, ඒ අවශ්‍ය සිටුේෂන් එක, එහෙම නැත්නම් ඒ කතාබහ වෙන්න පුළුවන් සම්බන්ධතාවය වෙන්න පුළුවන්, අපි ඒ ඉන්වෝල් වෙලා තියෙන ඒ අවශ්‍යතාවයේ තියෙන ඒ අත්දැකීම අපිට දෙවියන්ට ඔසවන්න පුළුවන් නම්, දෙවියන්ට ඒක ඔප්පු කරන්නට පුළුවන් නම්, උන්වහන්සේ දිගහැර පෙන්නන ස්වාමීනි මේ බලන්නකෝ මේ දරුවෝ විඳින දුක, මෙන්න මේකයි 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 කතන්දරේ, ස්වාමීනි බලන්නකෝ මේ මෙන්න මේ වගේ දේවල් මෙහෙම වුණා නම් හොඳයි නේද කියන එක කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ පුද්ගලයන් හරි සිටුේෂන් එක හරි උන්වහන්සේට ඔසවන හැම මොහොතක් තුළම උන්වහන්සේ අත ගහනවා. උන්වහන්සේ අත ගහලා නිකන් ඉන්නේ, උන්වහන්සේ සුවපත් කරනවා. සුවපත් කරලා නිදහස් කරනවා. නිදහස් කරලා ප්‍රීතියෙන් සූතිවන්තකමින් ජීවත් වෙනට ඔහුව ඇයව මුදවලා හරිනවා. එහෙනම් දූත කාර්යයක් කිරීම තුළ, මිෂන් එකක් පවරා ගැනීම තුළ අපිට හදවතට ලොකු ප්‍රීතියක් භුක්ති විඳින්න පුළුවන්. මොකද අපි මේ පුද්ගලයා ඔසවීම තුළ, අරගෙන යාම තුළ දෙවියන් වෙතට දෙවියන් අත ගහන නිසා, දේව අත්දැකීම මේ පුද්ගලයාගේ ජීවිතයට එන නිසා. ඉදිරියෙන් අද දවසේදී පතරන් අම්මිතාති දීපතේ ඔබ යන ගමන් බිමන් තුළදී ඔබේ රැකියා කරන තැන වෙන්න පුළුවන්, ඔබේ නිවසෙම වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් අසරණ වෙන මොහොතකදී, අවශ්‍යතාවයක් දැනෙන මොහොතකදී දැක දැක නිකන් ඉන්න එපා. ඒ අවශ්‍යතාවයට සංවේදී වෙමු. ඒ අවශ්‍ය සංවේදී බව දෙවියන්ට ඔප්පු කරමු. උන්වහන්සේ අත ගහාවි. ඒ තුල ලැබෙන ආශිර්වාදය ඔහු සුවපත් වෙන විතරක් නෙමෙයි, ඔබෙත් අන්ධකාර ගතියක් තියෙනවා නම් ඒ දෙත් ඒ ස්පර්ශය තුල පහ වෙලා යනවා. අනිවාර්යයෙන්ම ස්ථිරයි. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගේ පිහිටයි.